හරි මං හිතනවා ගාන හදලා ඉවරයි කියලා ඔයගොල්ලෝ. ආයි ගාන ඔන්න විනාඩිය මං දාන්න මොකද්ද කියන එක. මම ඊට පස්සේ තව ගානක් කිව්වා ඔයගොල්ලන්ට අර මේ කොරෝනා වල තියෙන ඒ කියන්නේ මේ ඇඩිෂනල් වල පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ඒකත් හදන්න කියලා. ඒකත් එතක හදන්න. चुट्टा प्रश्न बल क्यूटी मेके මම කරන්න කිව්වේ මේකේ පළවෙනි කොටසයි B එකේ පළවෙනි එකයි එච්චරයි දෙක කරන්න එපා හල් දැන් බලමු අපි කොහොමද හදන්නේ කියලා ඕක मरने देना आप हदन पड़ा अरे दल मुहिना मुड़म गया मेके समीकरण दी आपना एक दिखलू एक्स की आने तुन आप गाना खेदन वेट खाली एक अदा पुलवा एक अदन का लेकिन मन मिथिली दंकर මේක මොන හරි හදන්න අවුලක් තියෙනවා නම් කියන්න ලොකු දෙයක් කරන්නේ නැහැ ඊ කියන තැනට 2.7 කැට දැම්ම ඒ කියන තැනට ඍණ 2 x ඇවිල්ලා 3 බෙදීම x වල ෆැක්ටෝරියල් හරිද ඉරක් ගන්න තමයි අපිට ඕනේ දැන් මොකද්ද මේ කියන්නේ ඇප්ලිකේෂන් ෆෝර් ද කෝස්ට් ඔෆ් ද ඩේටා ඇන්ඩ් ලිස්ට් ඒ වින්ද පොයිසොන් ඇට් ද රේට් ඔෆ් කෝස්ට් रेट ऑफ प्रूफ अवर्सा इट पास रिसीविंग थ्री एप्लीकेशन इन नेक्स्ट अवर्स हर हर अभी बलम पैकेट दिखाते देखा है देखा ही नहीं लैम्डा देखा ही अपने गाना हाना वा माहित है नहीं पैकर तूना पे में नहीं है इधर का पैकर तूना पे में नहीं है तो भाई ना ना पे हर मेरे एक्स नहीं मेरे लैम्डा में एक्स हर सुबह रोज बारे जब अपने करने दिए नहीं देखा है जैसे महताई इक्का यात्रा रीना देखा मेडिकरी मा लैम्डा की अन्य देखा माई एक्स की अन्य तूना वेदी मा තුනේ ෆැක්ටර් එක හරිද? එතකොට මේක අපිට සොලු කරා නම් අපිට එනවා ආන්සර් එකක් බලමු අපි සොලු කරලා ඒක සොලු කරා. ඔයගලන්ට ඊට කලින් එකට එන්නේ ආන්සර් එක 0.18 0.5 කියන එක. ඔගේ පළවෙනි කොටසට දෙවෙනි කොටසට එන්නේ දැන් बिंदु दशम इकाई अटाई मेक सुल पास बिंदु दशम इकाई अटाई बिंदु हतर की पोट बला मेक दावे हर मेट सुन अरे दम बला ओके
ඊළඟ ප්‍රශ්නේ හරිද අපි මෙතනින් මේක ගැල ඉවර කරමු දැන් බලන්න ඊළඟ ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ අහන්නේ බලන්න what is the probability of receiving 3 application in next 2 hours then මේ ඇවිල්ලා පැයකදී එක පැයකදී ඊළඟට පැය දෙකකදී අපෙන් අහන්නේ හරිද එතකොට මෙතෙන්දී අපිට වෙනස් වෙන්නේ මෙච්චරයි ඔය ලැම්ඩා කියන එක විතරයි වෙනස් වෙන්නේ වෙන මොකුත් වෙනස් වෙන්නේ නැහැ හරිද දැන් මේ ප්‍රශ්නේ ඔකලා ලියා ගන්න තින්නේ මේකත් පොඩ්ඩක් ලියා ගන්න දෙවෙනි කොටස මේකටම අදාළයක් තමයි අංගුව මේ පාඩමේ තේමීම ලැම්ඩා තමයි එකම තීරණය arne what is the probability of receiving 3 applications next hondara balanne menne meka me meke di kila dine ilaga paye di eken api normal ekkinaane ilagada mokak di kiyanne next 2 hours ape onnan denna puluwan ilawata next 3 next 4 next 5 ehema apita denna puluwa ether eten di wenas wenne lambda vitarai den balumu e mokakda wenne kiyala harida hari balannu den apita lambda diila thiyenne ki ekata de me लैम्डा दीला थी ना पैकेट, पैकेट देने, हर, ये तो कोटा, मितिन दिन बाद में विला दीन दे, अपने नहाने, ये लगा पै, देखा तूला, कस्टमर्स ला तुम देने को तो मिले, ऐहे ना, पैकेट लैम्डा देखा ना, पैकेट लैम्डा देखा है, ये ना नेक्स्ट टू आवर्स नहीं, लेकिन ये लगा पै देखे थे, ये ना मुका� අපි කියමු next 3 නම් මෙතන 3 දාන්න. දෙවරක් 3 6යි. මොකද පැයකට තමයි දෙන්නෙක් ඉන්නේ. ඒක පැය දෙකකට වෙනකොට හතරක් වෙනවා. දෙකෙන් වැඩි වෙනවා. හරිද? පැය 3කදී නම් 3ෙන් වැඩි වෙනවා. පැය හතරක් නම් 4ෙන් වැඩි වෙනවා. 5ක් නම් 5ෙන්. ඒ කියන ගාන බලන්න ඕගොල්ලෝ හැම වෙලේම. මම ඒක කිව්වේ ඔයගොල්ලන්ට ගාන දෙනකොට බලන්න අපිට දත්තේ දීලා තින්නේ කොහොමද? පැයකට දෙදෙනෙක්වත් කියලානේ කියලාදී පැය දෙනක දෙදෙනෙක්වත් පේමෙන ඒ කියන්නේ එන්න පුළුවන් ඇවරේජ් යන්න තියනවා කියන්නේ මේ ඇප්ලිකේෂන් ඊට පස්සේ අපිට ඒ ගානේ දත්ති දීලා තින්නේ එහෙමයි අහන්නේ කොහොමද අහන්නේ ඊළඟ පැය දෙකේදී පැයකට දුන්නා නම් පැය දෙකක් ගැන අහනවනේ මොකද කරන් දින්නේ සරල දෙයක් නේ පැයකට දෙකයි නම් පැය දෙකකට හතරයි පැය තුනකට හයයි පැය හතරකට අටයි එච්චරයි කලින් වගේම තමයි ගාන ඊට පස්සේ ඒ කියන්නේ කීයද 2.7යි 1.8යි වැඩි කිරීම ලැම්ඩා දැන් කීයද ලැම්ඩා මේ 4යි ඍණ 4යි කවුරු හරි මේක ඍණ 2 දාලා හදුවනම් ගාන වැරදි මොකද මේකේ ලැම්ඩා විතරයි වෙනස් වුනේ මෙන්න මොකුත් වෙනස් වෙලා නැහැ නේද ලැම්ඩා විල්ලා 4යි x කියන්නේ කස්ටමර්ස්ලා 3 දෙනෙක්මනේ ආ x කියන්නේ කීයද 3යි මේකත් හදන්න බලන්න කීයද කියලා තනින් හදන්න බලන්න අපි ඊළඟට කරන්නේ 2020 ෆයිනල් එක්සෑම් එකේක මේක ඇත්ත දෙයක් තිබ්බේ නැහැ ලැම්ඩා තමයි වෙනස් වුනේ ලැම්ඩා කියන්නේ මොකද්ද පැයකට තමයි අපිට දෙන්නේ දීලා තින්නේ එහෙනම් පැය දෙකකටනේ අපෙන් අහන්නේ ඒගොල්ලෝ එහෙනම් අපි ඒක දෙකෙන් වැඩි කරලා ගන්න ඕනේ දීලා තියෙන දත්තේ මොකද්ද ගානේ අහන්නේ මොකද්ද වන්න ඔච්චරයි බලන්න තියෙන අපි ලැම්ඩා එක සම්බන්ධ දැන් බලන්න මේ සුරු කරාම කී දෙන් කියනවා 1.0 ආන්සර් කී දෙන්නේ බින්දේශම 1.95 1.95 4.1
මේක දාවේ වෙන මොනවා හරි ආන්සර්ස් ආවද? මම සුදුන්නේ නැහැ. ඕක නෑ වෙන්නේ. දැන් ඕක අපි ඕකට ඕක මේ වෙන්නේ Google එකේ සර්ච් කරලා බලන්න පුළුවන් ඔය ආන්සර් එකේනවද කියලා හරියටම. මාර ගිසති කියලා දුන්නේ මේ සයිට් එක. නිකන් Google එකේ සර්ච් කරන්න මේ Poisson probability calculator කියලා. එතකොට එනවා කැල්ලිය. එතකොට ඒකදී අපිට ගහන්න තියෙන ඔය ලැම්ඩා වල අගය ගහන්න තියෙනවා. E වල අගය දාන්න තියෙනවා මේ x වල අගය ගහුවට පස්සේ එන උත්තර එහෙම. හරි හරි අපි එහෙනම් තව ගානකට යන්. ආ මේකදී චූටි නෝට් එකක් දාගන්න ඒ ගානේ යටින්. නෝට් එක දාන්න. ඉහත ගැටලුවේදී ඉහත ගැටලුවේදී ගැටලුවේදී පැයකට අයදුම්පත් දෙකක් ලැබීමේ සාමාන්‍යයක් පැයකට අයදුම්පත් දෙකක් ලැබීමේ සාමාන්‍ය පවතින බව ලබා දී ඇත. ඒකෙන් දත්තයක් විදිහට දීලා තියෙනවා කියන එක තමයි මම ලියන්න ඕනේ. දත්තයක් ලෙස ලබා දී ඇත. මම ආයි කියන්නම්. ඉහත ගැටලුවේදී පැයකට අයදුම්පත් දෙකක් ලැබීමේ සාමාන්‍ය පවතින බවට දත්තයන් ලබා දී ඇත. හරිද? එනම් ලැම්ඩා වල අගය දෙක වේ. ලැම්ඩා වල අගය දෙක වේ. ගැටලුව මගින් ගැටලුව මගින් ඊළඟ පැය දෙක පිළිබඳව සාකච්ඡා කරන නිසා ලැම්ඩාවල අගය දෙකෙන් ගුණ කර ගනු ලැබේ. ඒ කියන්නේ පැයකට දෙකයි පැය දෙකකට හතරයි. හරිද? හරි. අපි දැන් තව ගානක් හදමු දැන් දෙන්නේ. අපි මේ වගේ ගානක් හදමු බලන්න. තව දැන් අඩුපාඩු ටික හදා ගන්න මම පොඩ ප්‍රශ්න බලන්න. මේකේ පළවෙනි එක ඔතේ ස්ක්‍රීන් කෝණ සම් මේ හරිය කටේ වා හරි කෙලින්ම අපි යන් 2020 ෆයිනල් එකට. දැන් සිස්සර යන්න කලින් හරි 2020ට යන්න කලින් අපි බලමු ඒ වගේ තව ගානක් නැහැ නේ. හරි අපි මේ කැලිම 2020 එකට යන්. 2020 කියන්නේ මෙන්න මෙතනදී. හරි. මම දැන් ලැම්ඩා වෙනස් කරන ගණන්ටියක් තමයි කරන්නේ. මොකද අර එකම ගාන කරලා තේරුම්න්නේ නැහැ. එකම ලැම්ඩා එන එක හදන්න පුළුවන් නේද? මෙන්න මේක. බලන්න දැන් ඕගොල්ලෝ ඇවරේජ් එක දීලා තියෙන්නේ කොහොමද? ගාන අහන්නේ කොහොමද කියලා. බලන්න ඕගොල්ලන්ට ක්ලික් වෙනවා කියලා බලන්න.
හයවෙනි ගාන website receive කියන එක කාටහරි ෆැක්ටෝරියල් ගන්න තේරෙන්නේ නැත්නම් මම නිකම් ආයි කියන්නම් කොහොමද ගන්න කියලා. උදාහරණයක් විදිහට 4 ෆැක්ටෝරියල් ගන්න ඕන නම් අපි කරන්නේ මොකද්ද? මුලින්ම 4 ඔබනවා. ඊට පස්සේ shift එක ඔබලා ඔයගොල්ලන්ගේ කැල් එකේ ඇති ඔතන මේ x minus 1 කියලා. ඒකට උඩින් දීලා ඇති x ෆැක්ටෝරියම් ලොජික් කියලා එකක්. හරිද? අන්න එකේ බොන හැරි මොකද කරන්නේ දැන් 4 ෆැක්ටෝරියල් ගන්න මට ඕනේ එනවා මුලින්ම කරන්නේ මොකද 4 බුවා 4 ඔබල ඉවරලා shift එකේ බුවා ඊට පස්සේ කෙලින්ම අර x 1 ලොජික් කියලා එකක් ඇති ඒක press කරලා සමාන ලකුණේ බොනනම් අපිට එනවා answer එක හරිද හරි දැන් බලමු මේ ගාන මොකද්ද කියන්නේ කියලා Find the probability of 10 hits in a given minute. එකෙන් අපෙන් අහන්නේ දීලා තියෙන එක මිනිත්තුවකට hits 10ක් ලැබෙනීමේ සම්භාවිතාවයනේ අහන්නේ. මං කියුවා දැන් අපි බලමු මෙතන කොහොමද මේ ටික වෙන්නේ කියලා. ඔකෙත් ලැම්ඩා විතරයි වෙනස් වෙන්නේ. දැන් බලන්න අපේ සූත්‍රය ඇවිල්ලා මේක. හරිද? स्क्रीन शेयर करना है सूत्र है ना मैं कर इधर पास से मित्रों का दिखिए लैम्डा अपने दें है ना वैदर्भ मित्र तब बोला ना लैम्डा देने क्यों होंगे लैम्डा की आने ये गोल्लो पैर कटे ना वालू हिट्स तुंसी है ये ना अपने लैम्डा की है तो तुंसी है अरे एवरेज देखो 300 देखो 300 तो मैं 300 කියලා කියන්නේ මම මෙතනම ලියන්න පොඩ්ඩක් ඒක එක්ස්ප්ලেইন කරන්න ඕන ලැම්ඩා ලැම්ඩා කියන්නේ 300 බලන්න මේ ලැම්ඩා කියන්නේ 300 පැයකටනේ එතකොට පැයකට මිනිත්තු කීයක් තියෙනවද අපි ගාන අහන්නේ මිනිත්තුකට හරිද 60යි 60යිනේ එහෙනම් මොකද අපි කරන්න ඕනේ 300 අපි 1 මිනිත්තුවකට බලන්න මොකද කරන්න තියෙන්නේ මට වන්න 60 බෙදනවා එහෙනම් මොකද කරන්න තියෙන්නේ 300 බෙදනවා 60 බෙදනවා ඉතින් අපේ ආන්සර් කියනවා අපිට 5යි කියලා මම ආයි කියනවා මොකද කරේ කියලා අපිට ගානේ දත්ත දීලා තියෙන්නේ පැයකට 300යි කියලා හරිද පැයකට 300ක් කියලා දීලා ඉවරලා අපෙන් අහනවා ඒගොල්ලෝ විනාඩියකට පැයකට 300 නම් 1 විනාඩියකට බලන්න ඒක මං 60න් බෙදුවා. හරිද? එතකොට 5යි කියලා ආවා. හරි. අපි බලමු එතකොට අපිට දැන් මෙහෙම දෙයක් කියනවා. මම මේ වෙන ගානක් කියන්නේ. මේගොල්ලෝ කියනවා පැයකට
පැයකට 300යි. හරිද? ගාන අහනවා විනාඩි 3කට. මොකද කරන්නේ? අපි මුලින්ම හොයන්න ඕනේ 1 විනාඩියකට කීයද කියලා. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? 60 බෙදුවා නම් අපිට එනවා 1 විනාඩියකට. හරිද? අපි ගමුකෝ මේක බෙදුවට 5යිනේ. විනාඩි 3කට නම් 3 වෙනවා. එහෙම නැත්නම් ඔයගලන්ට මෙහෙම කරන්න පුළුවන්. 300 බෙදීම 60 කෙලින්ම වැඩි කිරීම 3. ඕකෙන් එනවා විනාඩි 3කට. හරිද? දැන් මේ දේම තමයි අපි මෙහෙම දෙයක් තියෙනවා. අපි කියනවා මිනිත්තුවකට මොක් කරි එක අපි කියනවා එන්න පුළුවන්ලු 240. හරිද? අපෙන් ගාන අහනවා තප්පරයකට. තප්පරයකට නම් මොකද කරන්න ඕනේ? කජංග කියන්න බෑ. මොකද කරන්නේ? කජංග විනාඩිය මොකද්ද? මෙයා ගාන දැන් විනාඩියකට එනවලු 240. හරිද? අපිට දැන් විනාඩියකට තමයි 240 කියන්නේ. ගානක් දෙනවා තප්පරයකට. එතකොට මොකද කියන්නේ? තප් විනාඩියකට තප්පර කීයද? විනාඩියකට 240යි. විනාඩියකට 240යි. මට ඕනේ තප්පරයකට. ඔක්කොම කලින් කියන්නේ විනාඩිය තප්පර කීයද මේ මේ විනාඩියක් කියලා කිය. යද. ඒක දන්නේ නැහැ. තප්පර 60ක් තමයි විනාඩියක් කියලා කියන්නේ. හරිද? හරි. දැන් එතකොට මොකද කරන්නේ? මට ඕනේ විනාඩියකට. දව කලින් ගාන අහගෙන හිටියද? කලින් ගානේ මොකද්ද උනේ? 300යි කියන්නේ පැයකට. මට එතකොට ගාන අහන්නේ විනාඩියකට. එතකොට මම මොකද කරේ? 1 විනාඩියකට බලන්න. පැයකට 300 නම් 1 විනාඩියක් කියන්නේ 60න් බෙදුවානේ. 4න්. ඕ. එතකොට දැන් මෙතන මම කියන විනාඩියකට 240 නම් තප්පරයකට බලන්න මොකද කරන්න ඕනේ මෙතන? 60න් බෙදලා ඇච්චරයි. 240 60න් බෙදනවා. ඕ. දැන් කියන්න බැරුණා. හරි මේ බලන්න. විනාඩි 60ක් නේ. පැය එකක් කියන්නේ. හරිද? එතකොට අපිට කියනවා පැයකට 1 hour පැයකට 300. හරිද? එතකොට 1 විනාඩියකට බලන්න මොකද කරන්නේ? 300 බෙදෙනවා 60. විනාඩි 60ක් තමයි පැයක් කියන්නේ. පැයකට 300 නම් එතකොට 1 විනාඩියක් කියන්නේ කීයද? 60කින් 1 විනාඩියක් කියන්නේ. ඇයි මේ වගේ 60ක් නෙවිලා පැයක් කියන්නේ? අන්න ඔය වගේ දේ තමයි තප්පර වලට ගියත් ඔය කතන්දරේම තමයි. හරිද? ඒකින්ද ඒ අපිට ඒගොල්ලෝ අහන දේ හොඳට බලන්න මේ පොදු අනුපාතය දෙන්නේ මොකෙන්ද? අපෙන් මේ පොදු අනුපාතය කියන්නේ මේ සාමාන්‍ය දෙන්නේ මොකෙන්ද? ගාන අහන්නේ මොකෙන්ද කියලා. එතකොට දැන් මේක ලැම්ඩා. පැයකට 300යි. විනාඩියකට බලන්න ඒක මං 60න් බෙදුවා. එතන මෙතන එනවා අංශ එක 5යි කියලා. ඊට පස්සේ කලින් වගේම තමයි 2.718 ඍණ ලැම්ඩා කියන්නේ 5යි x ලැම්ඩා 5යි x කියන්නේ කීයද? 10යි. 10 බෙදීම 10 පැක්ටෝරියල්. ඔව්. පැයකට එතකොට තප්පර කීයද? පැයකට තප්පර එතකොට කීයද? 60 වැඩි කිරීම 60. කීයද? ආ හරි හරි. 3000යි. හරි. එහෙම ගහන අදන්නත් පුළුවන්. අහන්නත් එහෙමනම් අහනවා. ඇහුවොත් ඒක පොඩ මතක තියාගන්න නිකන්. ඇත්තට නම් අහන්නේ නැහැ. සාමාන්‍ය ගොඩක් කාලවලට අර විනාඩියකට තප්පරයකට වගේ තමයි අහන්නේ. මේ මේ විනාඩියකට දීලා තප්පරයකට අහනවා. ඊට පස්සේ පැයක් දීලා විනාඩියකට අහනවා වගේ දේවල් තමයි ඒගොල්ලෝ කරන්නේ. හරිද? ඔය කතන්දරේම තමයි මෙන්න මේ දේ. බලන්න දවා මේ මේ ගාන හදාගෙන යන ඕගොල්ලෝ. අපිට ඇවරේජ් එක දෙනවා. විනාඩියකට 5යි කියලා. හරිද? ගාන අහනවා පැයකට. එතකොට මොකද කරන්නේ? ලෝකෙම අනිත් පැත්ත විනාඩියකට 5 නම් විනාඩියක් කියන්නේ පැයක් කියන්නේ විනාඩි 60ක් නේ. එහෙනම් මේ 60ෙන් ගුණ කරලා 300 කියලා ගන්න පැයකට. ওই දෙක නිකන් මතක තියාගන්න. ඒ ලොකු දෙයක් නෑ ඇත්තට මේක. මේ හරිද?
දැන් ගාන හදාගෙන යන්න ඒක ආයෙත් විස්තර කරන්න ඕන නම් කියන මං කියන්නම් පෑයකට 300යි විනාඩියකට බලන්න 60න් බෙදුවා මොකද විනාඩි 60ක් තමයි පෑයක් කියන්නේ මට ඕන එක විනාඩියකට දැන් මේ ඒකෙදි මේ 10න් වැඩි කරන්නේ නැද්ද කොතන පහ පහ 10න් වැඩි කරන්නේ ඇයි ගාන අහන්නේ විනාඩි 10කටද මම 10 බලේ කො මම වැඩි කරන්නේ මේක නේද වාගිය කොතනද ආ නෑ හරි හරි සෝරි නෑ මම හැවෙයි අර අපි කලින් එක්සැම්පල් එකක් දුන්නේ අර විනාඩි 3කට නම් බලන්න ආ නෑ නෑ ආ එහෙම කරන්නේ අපි එහෙම දුන්නොත් දැන් මේක විනාඩි 10කට දීලා තිබ්බොත් එහෙම අපි 10න් ගුණ කරලා ගන්න ඕනේ දැන් මේ ගාන අහන්නේ ගෙලින්ම මේ 1 විනාඩියකටනේ අහන්නේ ඒ හින්දා එහෙම වැඩි කරන්න ඕනේ නැහැ එහෙම ඇහුවොත් තියන ඒ වගේ ගානකොත් ඔය PDF එකේ තියෙන අන්තිම ගානද කොහෙද මට ඒක මතක විදිහට අපි ඒක හදද්දි බලමු හරි තෑන්ක් යූ හරි මං හිතනවා දැන් සුළු කරලා ඉවරයිද කියලා මොකද අනිත්‍යත් කරන්න ඕනේ මේකේ ආන්සර් එක කිය දෙන්නේ මොකද ගන්න තියෙන 2.718 බලේ මාක් එක ගහනවා ඍණ 5 වැඩි කරනවා 5 බල 10න් බෙදීම 10 ප්‍රෙස් කරන shift එකත් එක්ක අර x minus 1 කී ලොජික් n එක ප්‍රෙස් කරන සමාන ලකුණු ගන්න කී දෙන්නේ ආන්සර් එක 0.0 ගන්නද 0.0 බින්දර්ශම බින්දුව 1.81 දාවේ හරිය ඔව් මේ සුළු කරා නම් ඔයගලන්ට මම මේ සුළු කරන්නේ නැහැ දැන් ඒ වගේ කර මුලින් කරා බින්දුව 1.81 පළක් කරේ දැන් අතරේ මෙතනින් ඉවර වෙන්නත් පුළුවන් ඒක අවුලක් නැහැ හරි හරි අපි ඊළඟට යන් දැන් කෙලින්ම මේ මෙතෙන් දෙන් ගණන් ඇති මට මේ කියලා දෙන්න ඕනේ මේ ලැම්ඩා විතරයි හරිද දැන් අපි බලමු තව ගණක් මේ අඩු පාට් එක හදාගන්න මම ගණක් පොඩ්ඩක් බලමු මොනාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේකේ ලැම්ඩා තමයි අපි ගේනෙම ඩිසයිඩ් වෙන්නේ මම ඒක කියලා ලැම්ඩා හරියට කොහොමද වෙන්නේ කියන එක බලාගන්න කියලා ඔයගොල්ලෝ කවුරුද දන්නේ නැත්නම් ලියාගන්න පැයකට විනාඩි 60යි. එතකොට විනාඩියක් කියන්නේ තප්පර 60යි කියන එකත් ලියාගන්න. හරි. ඊළඟට අපි බලමු. ඔයගොල්ලෝ එතන හදාගන්න මේක පෙරදිච්ච කට්ටිය. දකන 2020 අහලා තින්නේ ඒක මං හිතන්නේ ලකුණු 6ක්ද කොහෙද තිබ්බේ ඒකට. ඒ නිකන් මේ ලකුණු ටික ගන්න පුළුවන්. දැන් මේ අවුරුද්ද තහනේ වගේක් තමයි තියෙන්නේ. හරි ඊළඟට අපි බලමු 8 වෙනි ගාන. කියන්නේ මොකද්ද? 8 8 8 8 8 හරි ඒක හැදුවනේ. හරි ඔන්න දැන් බලන්න අර වගේම ගානක් ඔන්න තප්පර වලට ආවා නේද ඔකනම් පේනව නේද මේක මෙන්න මේක මේකේ හදන්න ඕනේ ඔගොල්ලෝ රිසෝල්ඩි දැට් නෝ කාබ මේකේ මට හදන්න ඕනේ පළවෙනි එක නෙමෙයි මට ඕනේ මෙන්න මේක
නෑ ඒක හදන්න බෑ ඒක තාම අපි කරගෙන යන්නේ ටික හවන්නේ පළවෙනි එක හදන්න के लिए मैक्स किया नहीं किया देख सकिया ने बिंदु है नौ किला तीनों ने एक लोग गाना किया नहीं नहीं नौ का पास किला नहीं बिंदु है एक्स बिंदु है हो गया पहले नहीं कर से इतना खादन तब इतने में गाना ताऊ में एकाई तब एक गाना कराना पार्ट में फिर इतना इरोज में आपको मातान पुलो අනිවාර්යෙන් මේ කියන්නේ දැන් ඔක්කොම ගණන් හදන්න වෙලාවක් නැහැ නේ. ඒ හින්දා මම තැනින් තැනින් අරන් අර හැමදේම කවර් වෙන ගණන් ටික තමයි කරන්නේ. ඒතර ඔයගොල්ලෝ මේකේ අනිත් ඉතුරු ටික ඔක්කොම හදන්න බලන්න නැත්නම් ඉතින් මොකද මේ PDF දැන් කලින් PDF එක කරා නම් ඒ පාඩම සම්පූර්ණ ඔක්කොම ටික තියෙනවා CAT මේවද මේකෙත් එහෙමයි. දැන් G squared test එකේදී ඉස්සරහට එහෙමයි CAT එකේ අහලා තියෙනවා final level තියෙනවා. ඒකට ඔක්කොම ටික එක එක තැන් වලින් තියෙනවා. එහෙනම් ඒ ටික print out හරි මොනවා හරි අරන් තියාගන්න ඒ ටික වෙන file වල. දැන් එක්සෑම් ලා වුණාට පස්සේ කෙලින්ම මේ ගත්තා එඩිට් කරා. මේ මෙහෙම පාඩම් කරා නම් ඒ ටික තමයි ආ අන්තිමට ෆයිනල් එක්සෑම් පේපරෙත් වෙන ප්‍රශ්න විදිහට එන්නේ පාඩම් තියෙන ටික නේ. නැතුව මේ ජී ස්කුවඩ් ටෙස්ට් එක ගැල්ලා එවිල්ලා ගහන්නේ නැණි එහි. ඕන අපි මේ පළවෙනි අවුරුද්දේ ඒ වගේ දේවල් කරානේ මේකෙදී වුණේ කෙලින් පාඩම්ෙන් තමයි මේ ප්‍රශ්න අහන. හරි. අපි බලමු. මට මේකේ ලැම්ඩා එන්නේ කීයද මට වෙන මොකුත් ගාන හදන්න ඕනේ නැහැ ලැම්ඩා විතරයි මට ඕනේ හරිද හරි මදශිකා ලැම්ඩා වල කියන්නේ කීයද කියලා लैम्डा इतना नहीं तू नहीं हरि मैं अनिते इतना बालन हरि अभी बालन को हम देखेंगे ये मुकदमे की मैं किया नहीं ट्रैफिक फॉलोस इन द ट्रेडिशनली मॉडल ऐसे पोजिशन डिस्ट्रीब्यूशन हरि द ट्रैफिक engineer monitors a traffic following through an destination with average of 6 car per minute and minutuwakata 6 hariida ඊට පස්සේ අන්න ඒ වගේ අපිට ඕන එක highlight කරගන්න කිලි average එක නිතන් දීලා තියෙන දැම්ඩනේ හරි ඊට පස්සේ අපේ ගාන අහන්නේ මොකද්ද බලන්න දැන් මෙතන දීලා තියෙන්නේ average එක minutu වලට ගාන අහන්නේ තප්පර 30කට අහන්නේ ගාන හරිද අර මං කලින් කිව්වා වගේ අපි මුලින්ම තප්පරයකට ගාන ඇහුවා ඊට පස්සේ තප්පර 30 කරගෙන. හරි බලමු අපි කොහොමද හදන්නේ කියලා. හරි. දැන් මේකල දෙනවා පැයකට 6යි. පැයකට නේ මිනිත්තුවකට 6යි. ගාන අහනවා තප්පර 30කට. මං කව ඔයගලන්ට තප්පර 60ක් කියන්නේ විනාඩි 1යි. හරිද? එහෙනම් 1 තත්පරයක් කියන්නේ 60න් 1යි. හරිද? මෙතන දීලා තියෙන්නේ දැන් මට ඕනේ තත්පර 30කට. එහෙනම් මම මොකද කරන්න ඕනේ? මේ දීලා තියෙන්නේ විනාඩියකට 6යි කියලා. එහෙනම් 1 තත්පරයකට බලන්න මම මේක 60න් බෙදනවා. හරිද? ඔන්න දැන් මට එන්නේ මොකද්ද මේ? එක තප්පරයකට ඊළඟට මට ඕනේ මොකද්ද ගාන අහන්නේ තප්පර 30කට එහෙනම් මම මේක එන උත්තරේ 30න් වැඩි කරනවා ඒතර මේක සුළු කරා නම් අපිට එනවා අංශයක් බිඳුව කපල යනවා 6ට 6 කපල යනවා උත්තර එනවා 3යි කියලා එතකොට ඊ වෙනසක් වෙන්නේ නැහැ ඒතර මේ ගානේ කියන්නේ මොකද්ද මේ ගානේ කියන්නේ තප්පර 30කදී එක කාර්යයක්වත්
पास कराने की संभावना है ना नो पास की एक एन बिंदु वाला अवस्था है एक्सेप्ट टू वर्ड मुको दिल ने ये नो के लगे नहीं नो के लगे इन कराने में सीरो की नहीं तमें वो देखो लोग आना है ने पोस्ट कराने आप जाने हैं जो टेक किया नहीं बिंदु आई ई देखा है दशम अंतर एक का यात्राई प्रिना लैम्डा लैम्डा की यानी किए दें में अलूट लैम्डा आये दाल गाना दल हरी अन्य में ये विल्ला विनाडी एक गाना है ने तापर तीह कट है ना विनाडी कट है ना तापर तीह कट है ना टीम बेदुआ तीहें कौन करा मुकद मेकिंग इन्ने अपिटे में आये बेदी में हैटे की ने किंग अपिटे इन्ने तापर एक कट अपि एक तीह की ओन हिंदा एक तीहें कौन करा तापर तीहें यह मने तंग ओगलान भेम करना पुलो विनाडी एक टा मंगी हुआ तापर हैटाई गया तो कुटे विनाडी एक टा हाय नाम अपेंग हने तापर तीहन यह ना मुकद देखें बिदल करना पुलो यह मने तंग मेक के लिए मगन पैटले ने अरे तो ऐसे रीना लैम्डा की अनितू ना एक्स एक्स ने वैरी की रीमा लैम्डा की अनितू ना ही एक्स की अने बिंदु है बिंदु मुनातिब्बत मेके आंसर एक मुखा देखा है तो मेक सुलगा मुगलंटे आंसर बिंदु दशम बिंदु आई अत्र नमे आई अट बिंदु अरे मैं को ना किया ना सुलगर ने हटी मैं क्या लो सुलगर का ना तेरो ने उगलन मैं का एक को तेरे ने तू ऐसे तूने बाला बिंदु आई किया ने लक्ष्य बाला बिंदु आ गया तूने बाला बिंदु आ गया ते का ना तेरे का है अरे मेरे मित्र का ऐसे आंसर एक का या पीड़ा मित्र ने का है अरे ये टा पास से या पीड़ित तुरु मुगाद यंग अभी मैं क्या लो देखा है दशम हाथा एक का या टा कैलकुलेटर हो जाने दें दानना अरे ईट बस अभी टाउन बिंदु बिंदु फैक्टोरियम किए दिया बिंदु बिंदु फैक्टोरियम किया नेत इकमत आमाय अरे तो मैं एक हाथ इकाय तो आप मैं एक किम्बे दले बैठने हैं एक किन्ने बैठने किम्बे दो के लापून को देने हैं तो के लिए मांस एक इन में आग क्या लो इतने इतना मांस एक योगल लंट बिंदु आई दशम बिंदु आई अतराई नामे अटाई बिंदु आई किया अतराई नामे अटाई बिंदु अतराई नामे अटाई बिंदु अरे अबे दहाई हम आ रहे हैं ना करूँ दहाई दहाई इतने पैसे आगे तोटी करूँ तो अरे अरे मेरे लिए लाइव वाले वेला मम्मी कीने के लिया करने हायक सामान्यक लेस दत्त दीयत दत्त लबा दीयत विनाडियकट हायक सामान्यक लेस दत्त लबा दीयत හරිද ඊට පස්සේ එක් විනාඩියකට එක් විනාඩියක නෙමෙයි එක් තප්පරයකට සාමාන්‍ය සේවීම සඳහා සඳහා සේවීම සඳහා හය හැටෙන් බෙදා දන්න දෙයක් කෙනෙක් කියනවා නම් ලියන්න එතන මේ විනාඩියකට තප්පර 60 කියනවා නම් වරන් ඇතුළේ ලියාගන්න. අය 60න් බෙදිය යුතුය. අය 60න් බෙදිය යුතුය. ඊට පස්සේ තප්පර 30කට ගැටලුව විසඳීමේදී
තප්පරයකට ලැබෙන අගය 30න් ගුණ කළ යුතුයි. තප්පර 30කට ගැටලුව විසඳීමේදී තප්පරයකට ලැබෙන අගය 30න් ගුණ කළ යුතුයි. හරි. මොනවා හරි අවුලක් තිබ්බද එතන? හරි ඊළඟට අපි යමු एटलीस्ट मैं गारंटी का हदन नहीं तो कल मैं आई कब आ रहा कोगल ने गया ना एटलीस्ट का तंदरे हाय මේව ගරන්ටියක් තියෙනවා හරිද ඒගොල්ලෝ කියනවා at least 2 කියලා at least 2 කියන්නේ අඩුම තරමේ දෙකක්වත් නේ එහෙනම් අපිට 1 නැද්ද බින්දු වෙන්නත් බෑ එහෙනම් මොනවාද අඩුම තරමේ දෙකක්වත් කිව්වොත් 2 3 4 5 6 මේ කැලිටික නේ මේක තමයි at least කියන්නේ at least 3 කිව්වොත් එහෙනම් 3 4 5 6 අඩුම තරමේ 3ක්වත් කිව්වොත් 3ත් ඇතුළු ඊට වඩා වැඩි ටිකනේ ඊට වඩා අඩුවේ වෙන්න බෑනේ අපිට හරිද ඊට පස්සේ more than 2 කිව්වොත් දෙකට වඩා වැඩි එහෙනම් මොනවද මේ ටික මේ දෙකෙන්න බෑනේ දෙක කියන්නේ ඊට වඩා අඩු ගන්න more than 2 නේ කියන්නේ ඊට පස්සේ අපි කියමුකෝ more than 3 නම් 4 5 6 හරිද ඒ වගේම තමයි less than ගතන්දර less than 3 නම් 3 එන්න බෑ ඊට වඩා අඩු ගන්න ටික ඒ කියන්නේ මොකද්ද මෙන්න මේ ටික හරි ඔයගලන්ට මම කිව්වා දත් මදත් කියනවා ඊදේම මේ concept එකම තමයි අපි මේ පාඩම් දෙකම යූස් කරන්නේ මම මේ දා හිටියේ නැති කවුරු ඉන්නවා නම් තමයි පොඩ්ඩක් නිහඬ කරන් කරන්නේ පටයක් තියෙනවා මෙතන AB මෙතන X මෙතන දෙනවා මට බිංදුව දශම 4යි කියලා මේ ටික දෙනවා මගෙන් අහනවා මේ X ඉඳන් B ට තුර ගියද කියලා इतन दिन वन मीटर एक बिंदु दशम तरह मीटर हर दटवन मुका दिखल मुख दी मुलूकना संभाता हेम मुल संभाता एक पैसो मुल संभाता एक अड़कर अभी दें අපි දැන් හොයාගත්ත කැලේ මොකද්ද 0.4. ඒ අපිට අදාළ නැති එක්කනේ. අපිට ඕනේ මෙයාවනේ. එහෙනම් අපි හැම වෙලේම කරේ මොකද්ද? එකෙන් අඩු කරා ඕනේ නැති එක්කන. ඕනේ නැති එක්කන කවුද? 0.4. ඒතර මෙතන එනවා ආන්සර් එක 0.6 කියලා. හරි මේ දෙයම තමයි ඔය ඩිස්ට්‍රිබියුෂන් පාඩමේදී යූස් කරන්නේ. හරිද? දැන් මම කියන වෙන්න මේ වගේ. ඔන්න මම එක්සැම්පල් ගන්න කියන්නේ පැයකට පැයක් නෙමෙයි. මොන්න දැන් බැංකුවක් තියෙනවලු. ඒ බැංකුවට සාමාන්‍යයෙන් පැයකට දැන් අපි බලමු අපේ සූත්‍රය මොකක්ද? සූත්‍රය මෙතන අදාළ නැහැ. පැයකට එනවලු සාමාන්‍යයෙන් කස්ටමර්ස්ලා 4 දෙනෙක්. හරිද? දැන් අපෙන් අහනවා ඊළඟ පැයේදී කස්ටමර්ස්ලා අඩුම තරමින් at least 2. ඒ අඩුම තරමින් දෙදෙනෙක්වත් පැමිණීම. හරිද? අපි එහෙනම් මුලින්ම ලියාගමු මංගු සම්භාවිතාවේ ගණන් පටන් ගන්න ඕගොල්ලෝ බිංදුවේ හරිද ඊට පස්සේ ලියන්න අන්න 1 2 කස්ටමර්ස්ලා 3 4 2 2 ඕවා ගිහිල්ලා අනන්තයක් හරිද අපි දන්නේ කීයද at least 2 නේ කිව්වේ at least 2 නම් කිව්වේ at least 2 කියන්නේ කොහෙද මෙතන 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 නම් at least 2 කියන්නේ මෙන්න මෙයා අඩුම තරමේ දෙකක්වත් නම් ඊට වඩා වැඩි ගණක් එහෙමනේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඒ කියන්නේ මොකද දෙකට වඩා වැඩි ගන්න දෙකත් ඇතුළේ ඊට වඩා වැඩි ගන්න. ඒ කියන්නේ මෙන්න මේ ටික. හරි. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? අපි බයිනෝමියල් ගණන් වලදීත් කරේ. මුල සම්භාවිතාවය 1යි. හරි. මේක ඇවිල්ලා P බිංදුව මෙතන ඇවිල්ලා P1. හරි. මුල සම්භාවිතාවය 1යි. P සමානයි මුල සම්භාවිතාවය 1යි. එකකින් අඩු කරනවා අපිට ඕනේ නැති කෑලි. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නගේ අගයන් දෙක අඩු කරා නම් මේකේ ආන්සර් එක එනවා.
මම කලින් බටේ ගාන කරේ කොහමද මේ බටේ තිබ්බා මේ දෙකේ දිග 1යි මෙතන ඉඳන් අපිට ඕන එක මේ x මේක දන්නවා 0.41 කියලා මෙතෙන් දිත් එහෙමයි අපි කරන්නේ මොකද්ද මුළු සම්භාවිතාව 1යි අපිට ඕන නැත්තේ කවුද දැන් අඩුම තරමේ දෙකක්වත් කිව්වොත් 1 3 4 5 6 කවදාකවත් එක යන්න බැහැ නේ අඩුම තරමේ දෙයක්වත් කිව්වොත් එහෙම අපිට ඕන නැති කට්ටිය අපි හොයාගෙන ඒක අපි එකකින් අඩු කරමු එතකොට අපිට මේ අදාළ කට්ටිය එනවනේ x කෙනෙක් කියලා මෙතෙන් හොයාගත්තා එහෙමනේ එහෙනම් මොකද කරන්න තියෙන්නේ අර බයිනෝමියල් ගණන් වලදී කරා වගේම එකකින් අඩු කරනවා p බිංදුව ධන p එක අපිට ඕන නැති කට්ටිය අපිට ඕන නැති කට්ටිය හැම වෙලේම ඔයගොල්ලෝ මතක තියාගන්න මේ එකකින් අඩු කරන්නේ අපිට ඕන නැති කට්ටිය හරිද එතකොට එහෙම ගාන හදාගෙන යන්න පුළුවන් එතකොට අපි මම තව උදාහරණයක් ගන්නම් ඔන්න බැංකුවකට එනවලු කස්ටමර්ස් ලෝගයක් දැන් සාමාන්‍ය පැයකට හතරක් වගේ එන්න පුළුවන් අපෙන් අහනවා අපෙන් අහනවා මෙහෙම දෙයක් මෝ දෑන් කිව්වොත් ඒක තන්දරේම මෝ අපි කිය මෝ දෑන් එකනොත් අපි හදමුකෝක ඔන්න බිංදුව 1 2 3 4 5 6 ඔමම එනවා ඔන්න මෝ දෑන් 2 කියලා කියන මෝ දෑන් 2 නම් දෙකට වඩා වැඩි ටික දෙකට වඩා වැඩි කියන 3යි මෙන්න මේක. එතන මුළු ගාන ඇවිල්ලා 1යි. එකකින් අඩු කරන අපිට ඕන නැති කට්ටියම p බිංදුව p 1 p 2 හරිද? මේ වගේ තමයි ගාන හදන්නේ. හරි අපි දැන් ගානකට ගෙලින්ම යමු. හරිද? එතන මතින්ද කියලා දෙන්න ඕක. අපි යම් බලන්න